මිනිසුන් පුවත් ලදසනින් ගෙනෙන ඔබගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙද දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ඊයේ දිනේ සිට ජනවාරි මාස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 150කට අවසර හිමි වෙති අතර එලිවහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් මේ වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. මීට අමතරව ආපන ශාලා වෙළඳසල් ඖෂධ අලෙවිසල් සුපිරි වෙළඳසල් සඳහා වාර්කට ඇතුළත් කර ඇත් ගත හැකි පුද්ගලින් සංඛ්‍යාව ඒ ධාරිතාවෙන් 150ක් පමණයි. පෞද්ගලිකව සදා පැවැත්මේ උත්සව ශාලාවක නම් එහි ධාරිතාවෙන් 150ක ප්‍රමාණයකටද දිවසක නම් උපරිම පුද්ගලින් දස දෙනෙකුටද අවසර හිමි වෙති අතර කෙසේ වුවත් එලිමහන් සඳ පැවැත්වීම තවදුරටත් තහනම් වනවා. අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් සහ නිවසින් බැහැරව යෑම හැකි තාක් සීමා කිරීමට වග බලා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී අදාළ ප්‍රවාහන මාධ්‍යන් තුළ ආසන සංඛ්‍යාව අනුව මගින් රැගෙන යාම සිදු කළ යුතුය. වල් සමීකරණය කරන ලද වාහන මගී ප්‍රවාහනය කිරීමේදී වාකවුළු විවෘත කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම සියලුම මගින් මුවාර ආවරණ පැළඳ සිටීම අනිවාර්යයි. සේවා ස්ථාන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු මහජන ඒකරාශී වීම රැස්වීම මාධ්‍ය පැවැත්වීම සපුරා තහනම්. මීට අමතරව නිර්දේශිත සියලුම කාණ්ඩ 100%ක් ආවරණය වන පරිදි කොවිඩ් වර්ධක එන්නත ලබා දීම කටයුතු කළ යුතු වනවා. මෙවිට යුනිසම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.